பலமபி அவசான சார்வார்த்திக பாடமே அவசான கொடுச හතරවෙනි පේපර එකේ අපි රජය තුළ තාර්ථිකය දක්වා කතා කරන්න ඕන මුළු කොටස ඔක්කොම සාකච්ඡා කරලා තිබුණේ. ඒතොර අපි ඉස්සරහට කතා කරන්න තිබේ විදේශංශය ඇතුළත් වීමේදී තියෙන වෙනස. රයිට්. එතකොට ඉස්සෙල්ලම බලන්න ඕන දැන් අපි අන්තිමට සාකච්ඡා කරලා තිබේ සංහෘත ආර්ථිකයක ක්‍රියාකාරීත්වය. එතකොට තොරොන්ට මතක ඇති සංහෘත ආර්ථිකයක් කිව්වේ කොටස් ආර්ථිකය තුල සංදජක තුනක් ඉන්නවා. කුටුම්බ ඉන්නවා නිෂ්පාදන ආයතන ඉන්නවා නැත්නම් රජය ඉන්නවා දැන් මේ අවස්ථා ඊළඟ එකකේදී ඊළඟ අවස්ථාවෙදී අපි අධ්‍යයනය කරන්නේ මේකෙම මේකට අපි ඇතුළත් කරනවා විදේශාංශය විදේශාංශ මේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය ඇතුළත් වෙනවා එතකොට සාමාන්‍යයෙන් ඕනම ආර්ථිකයක විදේශාංශයක් ඇතුළත් වෙද්දී ප්‍රධාන ප්‍රවාහයන් කීපයක් එක්ක විදේශ රටක් එක්ක ආර්ථිකයක් සම්බන්ධ වෙනවා හැබැයි මේ සාර්වාර්ථික පාඩමේදී අපි අධ්‍යයනය කරන්නේ ප්‍රධාන අවස්ථා දෙකක් සම්බන්ධයෙන් විතරයි. ඒ කියන්නේ විදේශ රටක් එක්ක රටක් ආර්ථිකයක් සම්බන්ධ වෙන්නේ බාණ්ඩ හා සේවා අපනයනය. බාණ්ඩ හා සේවා අපනයනය සහ බාණ්ඩ හා සේවා අනයනය. එතකොට මේ ඒකකයේදී අපි සාකච්ඡා කරන්නේ විදේශ අංශයක් ආර්ථික එකන මැදිහත් වෙන්නේ මෙන්න මේ ස්වභාවයන් දෙකෙන් විතරයි කියලා. හැබැයි ප්‍රායෝගිකව ගත්තම ඊට වඩා වැඩි ප්‍රවාහයන් කීපයක් රටවල් දෙකක් අතර ගල්දුරු සහ සංක්‍රාම වශයෙන් එන්න පුළුවන්. දැන් මේ දෙක ගැන මූලික අදහසක් ගත්තොත් එම් බාණ්ඩ සේවා අපනයන කියලා කියන්නේ දේශීය වශයෙන් හදන බාණ්ඩ ප්‍රමාණයක් නැත්නම් සේවා ඒකක ප්‍රමාණයක් වෙනත් රටකට අලෙවි කිරීමක් මුදල් ලැබීමක් සඳහා. එතකොට අපනයනයෙන් රටකට බාණ්ඩාසේව වෙන රටකට අපනයනය කිරීමගේ නාදෑම් ලැබෙනවා. ඒ වගේම බාණ්ඩාසේව ආනයනය කියලා මුලික අදහස් කරන්නේ වෙනත් විදේශ රටක හදන බාණ්ඩ හෝ සේවා එක්ක ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා ගෙන්නන එක. එතකොට ඒ සඳහා මුදල් ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. එතකොට මුලිකව මෙන්න මේ අවස්ථා දෙකත් එක්ක සම්බන්ධ කරද්දී අපි දන්නවා යම් අපි කලින් කතා කරපු සාර්වාර්ථික විචල්‍යනවල යම් වෙනස් වීමක් සිද්ධ වෙනවා. තොර විදේශංශයක් ඇතුළත් වෙද්දී මෙන්න මූලික වෙනස් වීම මොනවද? ඉස්සල මේක ගැන යම් අධ්‍යයනයක් කිරීම වැදගත් වෙනවා. තොර විදේශංශයේ මැදිහත් වෙද්දී වෙන ප්‍රධානම වෙනස් වීම තමයි ආර්ථිකයක සමහර ඉල්ලුමට ඇතිවන බලපෑම. සමහර ඉල්ලුමට ඇතිවන බලපෑම. ඒ කියන්නේ කලින් ඒකක ආර්ථිකය තුල ඒකක තුනක් ඇවිල්ලා ඇති කරපු සමස්ත ඉල්ලුම දැන් ආර්ථිකය තුලත ඒකක හතරක් වශයෙන් විදේශංශ ඇවිල්ලා විදේශ අංශවල එක්වීමෙන් රටේ බාණ්ඩ සේවාවලට ඉල්ලුමක් නිර්මාණය වෙනවා. එතකොට අපිට මෙන්න මෙහෙම රටේ බාණ්ඩ සේවාවල සමස්ත ඉල්ලුම හඳුනා ගන්න පුළුවන්. කුටුම්බ පරිභෝජන ඉල්ලුම, ආයතනික ආයෝජන බාණ්ඩ සඳහා පවතින ඉල්ලුම, රජයේ බාණ්ඩ සේවා, රජයේ ඉල්ලුම් කරන බාණ්ඩ සේවා ප්‍රමාණය සහ විදේශාංශ ඉල්ලුම අපි නම් කරන්නේ සුද්ධ අපනයන විදිහට. විදේශංශය ඇතුළත් තුන වහාම ආර්ථිකයක වෙන පළවෙනි වෙනස තමයි සමහර ඉල්ලුමේ ඇතිවන්නා වූ පුළුල් වීම. තව යම් යම් වෙනස් වීම් ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක ගණනය කිරීම කරන් යන අතරතුර සාකච්ඡා කරමු. රයිට්. දැන් බලන්න අර අපි කලින් කතා කරපු පැරගුවේ කියන ආර්ථිකයට විදේශංශය ඇතුළ වීමත් එක්ක ඇතිවන අලුත් අපනයන ආනයන තොරතුරු ටිකත් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒක කියනවා අපනයන වල වටිනාකම 250ක් කියලා. අපනයන වල වටිනාකම 250ක් කියලා කියනවා ආනයන වල වටිනාකම 50ක් කියලා කියනවා. උඩට මතක තියාගන්න ඕනේ මේ පාඩමේදී අපි මෙන්න මේවා නිශ්චිතාගයන් විදිහට ගණනය කිරීම වලට භාවිත කරනවා. ඒ කියන්නේ අපි විශ්වාස කරනවා සාමාන්‍යයෙන් අපනයනය කියන එක අපනයන ආදායම අපනයන වටිනාකම කියන එක අපේ බාණ්ඩ වලට විදේශ රටවල වලදී පවතින ඉල්ලුම් මත තීරණය වෙන්න පුළුවන් වෙනස් වීම වෙන්න පුළුවන්. හැබැයි අපි මේ ඒකකයේදී අපනයන වටිනාකම නිශ්චිතාගයන් විදිහට ඉස්සරහට අරන් යනවා.
ඒවගේම ආනයනය කියන එක රටේ ජාතික ආදායමත් එක්ක ආනයනය කිරීමේ හැකියාව වෙනස් වෙරි හින්දා ආනයන ප්‍රමාණයන් අඩු වැඩි වෙන්න පුළුවන්. විදම් වැඩි අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි මෙතනත් අපි ඒක නිශ්චිතාගයක් විදිහට ඉස්සරහට අරගෙන යනවා. එතකොට බාණ්ඩා සේවා අපනයනය 25 අක්සා බාණ්ඩා සේවා ආනයනය 50ක් විදියටයි අර කලින් ආර්ථිකයට අලුත් තත්ත්වයන් ප්‍රමාණයක් එකතු කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් පිටුවක පහේ පේපර් එකේ මොකද විස්තරාත්මක පැහැදිලි කිරීමක් දීලා තියෙනවා. විතර ඉස්සරහට තියෙන ගණනය කිරීමට සාකච්ඡා කරගෙන යමු. මම පළවෙනිකින් අපිට කියන්නේ මේ ආර්ථිකයේ y සමානයි e ප්‍රස්ථාරයක් වෙන්නේ කියලා සමතුලිත අවස්ථාව සඳහා. එතකොට අපි දන්නවා දැන් ඕනම ආර්ථිකයක් සමතුලිතතාවයට පත්වන කොන්දේසියක් තියෙනවා. අපි ඒකට කියන්නේ රටේ නිෂ්පාදනය රටේ ඉල්ලුමට සමාන වෙන අවස්ථාව. එතකොට y සමානයි e සමතුලිතයේ කොන්දේසිය පිට පුළුවන් ई वेनोट दान दें मेक विदेश पास सीधन ऐदन जीधन एन एक्स के शुद्ध पड़ा विधि तो सी वेनोट आदेश करहांगाम पंसी दश अटी आयोजनीय पंसी आई हजे मिलदी के हारस हतलिया इतना शुद्ध पड़ा शुद्ध पड़ा गाड़ी अपड़ाने देशीय पणाई आनाइने तीते पणाई हतलिया एक दस एक हतली आई पांसी आई एक दस आई हतली अक्रमा दाना विदेश अटाई वाई डी मैं मैं एक हर दिखेगा इतना पांसी आई कतो दाह आई एक दस हार से हतली आई एक दस हार से हतली आई दिसी आई एक दस आई सी हतली मैंने मेरे को शुरू करा दी वाई डी ने मैं अपीट वाई बाट परिवर्तन करना होने एक दस आई सी अतलिए दशम अटाई वायरी एन टी के आदेश करोट वयसमान एक दास ऐसी अतलिय दन दशम अटाई वायरी एन टी दान शुद्ध बधु के तो शुद्ध बधु आगे अभी अनुकूल गाने दिए टी एक्स सी ए टी आर पण ये नो मेथ पण तुलुक वयसमान एक दास ऐसी अतलिय दान दशम अटाई वाई दन रीन अतलिय वेनो इट पास गुर्वाम कर दी वयसमान एक सहसिय हतलिंग हतलिया एक सहसिय धन दशम अटाई वाई सुर दी वायरी दशम अटाई वाई वेनो समान एक सहसी दशम देखाई वाई समान एक सहसी देना भी दशम देखेंगे बेदन तुरुवेने दास दाह बेदी में देख एन ओपीडे ने वही समान आई अट दहा समुद्रत जाति का मट्टम अट दहा की ले समुद्रत अवस्था तो वोट बरण मेके वेनाश्रीम आती भी अरे कालीन कथा गर्भु कोट सट वाडा बेटे वेनाश्रीम की कुतन दिए अभी अलुति एक तो करना शुद्ध अपनायन की जनपी मित्री तो मेन से विदेशांश अतुलाती සමතුලිතය ගණනය කිරීමේදී වය සමානයි ක්‍රමවේදය යටතේ වෙනස් වීමක් තියෙන මෙන්න මේ ශුද්ධ අපනයන ගැළපීමේදී ශුද්ධ අපනයන ගැළපීමත් එක්ක තමයි ගණනය කිරීමේ යම් වෙනසක් ආවේ නැත්නම් රජය තුළ තාර්ථිකයේ තත්ත්වයන්ම තමයි තියෙන්නේ. රයිට්. ඊළඟට දැන් අපිට කියනවා ඒකෙදී මේක ඊළඟ අවස්ථාව යටතේ මේ පළවෙනි ප්‍රශ්නේදීම සමතුලිත අවස්ථාව වය සමානයි ප්‍රස්ථාරයකින් ප්‍රස්ථාරගත කරන්න කියලා. එතකොට කරන්න ඕන ඉස්සල්ලාම අපි දන්නවා කරන්න ඕනේ සමහර ඉල්ලුම් समीकरण समतुलट अभी समतुलित अवस्था वयसमान अटदा समहार इंड समीकरण पलवी पीवर अटते सामान सीधन ऐदन जिधन एन एक्स शुद्धापण इवीनूट आदेश करो मैं सीवीनूट आदेश करो पंसीधन अटाई वाई धन पंसी आयोजन हर सी हत राज्य शुद्ध पड़ने दिशी सुलकोटिका एक दास हतलिय धन विदेश अटाई वैडीए
වයිඩි අයින් කරන්න ඕන නින්දා ඊ සමානයි 1640 0.8යි වයිඩි NT ආදේශ කරමු. NT වලට අගය දාන්න වෙන අපිට 50යි ශුද්ධ පොදු 50යි තිබ්බේ. එතකොට ඊ සමානයි 1640 0.8y ධන ඍණ ඍණ 40යි. ඊ සමානයි 1600 0.8y කියලා නෝ මේ තමයි සමහර ඉල්ලුම් සමීකරණය මේ ආර්ථිකයට දාලා. එතකොට සමහර ඉල්ලුම් සමීකරණ නිර්මාණය කරපුවාම ඒක ඇතුලේ පරිභෝජන ඉල්ලුම ආයෝජන ඉල්ලුම රජයේ මිලදී ගැනීම ශුද්ධ අපනායකන සියලු ඉල්ලුම් තත්ත්වයන් ඇතුළත් වෙනවා. ඊළඟට අපි කරන්න ඕනේ අපි දන්නවා ප්‍රමේ දෙවෙනි පියවර විදියට අපි සමතුලිත අවස්ථාව ප්‍රස්ථාරගත කරන්න අවශ්‍ය තොරතුරු පෙරවැඩලේඛනය කර ගන්නවා y සහ e ඇතුළත් කරලා. එතකොට y වලට බිංදුව සහ මංගල සමතුලිත ආදේශ කරන්න කියලා. එතකොට y බිංදුවේදී ඊවලාගේ හොයා ගන්න අපි මේ ප්‍රස්ථාරයක් කරන්නේ. මේ සමීකරණය ගොඩනැගුවේ. එතකොට බිංදුව ආදේශ කරාම මෙතන එන්නේ 1600යි. ඊළඟට 8000 දැම්මොත් මෙතෙන්ට එන්නේ 6400යි 6400යි 1600යි කියන්නේ අයත් 8000යි අපි. එතකොට ඔන්න මේ ලේඛනයේ තමයි ප්‍රස්ථාරය දක්වා ගෙනියන්නේ තුන්වෙනි පියවරේදී. එතකොට අපි කරන්නේ ප්‍රස්ථාරය යන්නේ ඉඳලා අපිට අක්ෂ දෙකක් ඕනේ ප්‍රස්ථාරයට. මෙතනට y දාලා මේ පැත්තේ 3 දාලා 8000 එන සමතුලිත වෙලා තියෙන එකින් අපි අඳින්න ඕනේ 16000 ප්‍රස්ථාරය අඳින්දි මෙතන 8000යි මෙතනට 16000යි ළඟට අංශ 45 රේඛාව අඳින්න පුළුවන් ලක්ෂණය එතකොට කොහොමද විදේශාංශය ඇතුළත් ආර්ථිකයක y සමාන e ප්‍රස්ථාරයක් අඳින්නේ කියන එකයි අපි සාකච්ඡා කරේ. ඒකෙම කියනවා ඒ ගාණම් කියනවා මේ ආර්ථිකය මුළු ස්වාධීන වියදම් ප්‍රමාණය. සාමාන්‍ය ස්වාධීන වියදම් ගන්න විදිය මම කියලා දීලා තිනවා. ජාතික ආදායමේ ශුන්‍ය වන තත්වයකදී තියෙන මුළු වියදම්. දැන් e කියන්නේ සමහර ඉල්ලුමනේ. ඉල්ලුම කියන්නේ ඉල්ලුම සමානයි වියදම් නිල්ලන බාණ්ඩ රටක ඕනම වෙලාවක ඉල්ලුමට සරිලන වියදමක් නිර්මාණය. එතකොට මේ ඊට අපි කියනවා සමහර ඉල්ලුම නැත්තම් සමහර වියදම් සමහර වියදම් එතකොට මේ වියදම් බලන y බිංදුවේදී 1600 කියන ආදායම ශුන්‍ය තත්වයකදී පවා පවතින වියදම් ඒවට තමයි අපි කියන්නේ ස්වාධීන වියදම් මම ඒක E0 කියලා නම් කරා දැන් මේ 1600 ඇතුළේ ඉන්නේ කවුද මම දැන් මෙතන 1600 එන්නේ මෙන්න මේ වගේ නියෝජනයක මෙතන තියෙනවා මේ පරිභෝජිතය අන්තක්කන්නේ A0 කියන එක ආයෝජන ස්වාධීනයි අධේ මිලදී ගැනීම ස්වාධීනයි මෙතන ශුද්ධ අපනයන ස්වාධීනයි. මේ ශුද්ධ අපනයන කියනක අරන් දින අපි ආනයන ඉවත් කරලානේ. එතකොට අපනයන කියලා ගන්නත් පුළුවන් භාවිතයේදී කියන්නේ ස්වාධීන වේදමක් විතර අපනයන. එතකොට මේ ස්වාධීන වේදන් ඇතුලේ තියෙනවා A0, I0, G0 සහ X0 කියලා ගන්නම් මම අපනයන. ඔක X0 හෝ X0 ස්වාධීන අපනයනෝ ස්වාධීන ශුද්ධ අපනයන කියලා ගන්නත් පුළුවන්. මොකද ආනයන වටිනාකම වෙනස් වීමකුත් වෙන්නේ නෑ ගන්න. අපි මේ උසස් පෙළ මට්ටමේ. එතකොට මේ තියෙන ස්වාධීන වියදම් ප්‍රමාණය ගන්න පුළුවන් අපිට සමහර ඉල්ලුම් සමීකරණේ අන්තක්ඛණ්ඩය නැත්නම් රේඛාවේ අන්තක්ඛණ්ඩය ආරම්භය. මොන විදිහට ගන්න පුළුවන්. රයිට්. එතකොට ඔන්න කොහොමද y සමාන e ප්‍රස්ථාරයක් අඳින්නේ කියන එක ගැන අපිට හොඳ අවබෝධයක් ලැබෙනවා. අපි ඊළඟට ඒකේ දෙවෙනි අවස්ථාව තියෙන්නේ සමතුලිත මට්ටම w සමාන e ප්‍රස්ථාරයක් අඳින්නේ කියන එක. මේක පොඩ්ඩක් තියලා ඒකේ තුන්වෙනි කොටසට යන් සමතුලිත අවස්ථාව ජාතික ආදම් ප්‍රවාහ සමනගේ ඉදිරිපත් කිරීම කියන එක. එතකොට දැන් ඊළඟට ධාත් සමුදෘත අවස්ථාව ධාතික ආදම් චක්‍රීය ප්‍රවාහ සටහන නදිද්දී අපි ගන්න අඳින ක්‍රමේ අංශ ටික ලකුණු කරගත්තු තිස්සල්ලා අපිට ඕන කුටුම්බ
ඊළඟට නිෂ්පාදන ආයතන නිෂ්පාදන ආයතන ඊළඟට ගත්තොත් අංශ බැංකු ඉන්නවා රජයේ ඉන්නවා සහ අලුතින් එකතු වුණේ විදේශ අංශය එතකොට දැන් කොහොමද අපි සාර්වාර්ථික සමෘද්ධි අවස්ථාවක් ජාතික ආදාන චක්‍රීය ප්‍රවාහ සටහනකට ගේන්නේ කියන එක අපි දැන් අවබෝධයක් තියෙනවා. දැන් මේකේ මුල්ම ප්‍රවාහය අපි ලකුණු කරොත් එහෙම y සමානයි එන්නේ 8000යි සමතුලිතයේදී 8000ක් ආවේ. c වලගේ අපි ගන්න ඕන හදලා. ඒතොර කුටුම්බ බැංකු අංශයට ඉතුරුම් කරන්න මුදල් ප්‍රවාහයක් ගේනවා. ඊළඟට කුටුම්බ තමන්ගේ ආදායමෙන් බදු ගෙවනවා. ඒ වගේම කුටුම්බ විදේශ අංශ වලින් බාණ්ඩ ආනයනය කරන්න මුදල් ප්‍රමාණයක් ගෙවනවා. ඒ වගේම තමයි බැංකු අංශය හරහා ආයතන වලට ආයෝජනයට සම්පත් වැයවනවා. ඒ වගේම රජය බාණ්ඩ සේවා ප්‍රමාණයක් ඉල්ලුම් කරන ආයතන වලින් එවෙනුයි මුදල් ප්‍රවාහයක් ගලාගෙන යන ආයතන වලට සහ විදේශාංශය බාණ්ඩ අපනයනය කරාම විදේශාංශයෙන් මුදල් ප්‍රමාණයක් ඒ මිලදීගත් බාණ්ඩ වෙනුවෙන් ආයතන වලට ගලාගෙන යනවා. ඒතර උන්වයි කරුණු ටික තමයි අපිට අතුලත් කරන්න වෙන්නේ. එතකොට මේකේ සීව ලගේ හොයා ගන්න අපිට ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නවා පරිපෝෂිතයේ 500 දර විනශම 8YD තිබුණේ. මෙන්න මේකට YD ආදේශ කරන්න කියන වෛරින NT වලගේ. සමතුලිතයේදී y 8000යි NT තියෙන්නේ 50යි. ඒක මෙතෙන්ද ආදේශ වෙන්නේ 7950. මෙතන 7950 ආදේශ කරා වෙනවා සමතුලිතයේදී කියද පරිභෝජනේ වටිනාකම කියන්නේ. අපිට එතකොට සමතුලිතයේදී පරිභෝජනේ වටිනාකම හදලා ගන්න පුළුවන් ගණනය කිරීමකින් ගත්තොත් එහෙම සුළු කිරීමක් කරලා 7950 ගුණ කරනවා 0.8 එකෙන් 6360යි මෙතන ගුණිත ඒකට එකතු වෙන්න ඕනේ 500ක්. තුනම 6860ක් කියලෙනවා. 6860ක් කියලෙනවා පරිබෝධය. ඊළඟට ඉතුරුම් ගන්න පුළුවන් අපිට ඊළ 500 දාන 0.2 YD වල මෙන්න මේ YD උන්ට 7500 ආදේශ කරලා. එතකොට අපිට එන්නේ ආදේශ කරොත් එහෙම 7950 ගුණ කිරීම 0.2 1590 මෙතන ගුණිතේ ඉන්නේ. ඒකෙන් අඩු වෙන්න ඕන නැත්නම් එකතු වෙන්න ඕන ඊළ 500ක්. එතකොට 1090යි. එතකොට දැන් අපි හරිනම් බලා ගන්න පුළුවන් YD සමානයි C ධනෙස්නේ. එතකොට YD තියෙන්නේ 7950යි. එතකොට මේ දෙක එකතු කරගන්න 6860 1090 7950යි ඉන්නේ මේ දෙකේ එකතුව හරියටම මේක එනවා. ඒ කියන්නේ මෙතනට පරිභෝජනය එන්න ඕනේ 6860යි. ඉතුරු වෙන්න ඕනේ මෙතන S 1090යි. 1090. තුර දරුවනේ හරි ගණනය කිරීම හරි අපිට ඔතනින් ගන්න පුළුවන් ඔය ක්‍රමයට. මේක තව ගන්න පුළුවන් විකල්ප ක්‍රමයේදී ඔයගොල්ලෝ කල්පනා කරන්න. ඒ ඔක්කොම පිළිතුරු මේක යනවා නම් ඒ ක්‍රමවේදී හරි. මොකද සාර්වාර්ථිකයේ නිශ්චිතව කියන්න බෑ මේ ක්‍රමයෙන් තමයි මේ සුළු කිරීම අගය ගන්න පුළුවන් කියලා ක්‍රමවේදයන් කීපයක් තියෙන බුළු. මොකද සමීකරණ භාවිතය තමයි ගොඩක් තැන්වල තියෙන්නේ. රයිට්. ඊළඟට අපිට දැන් අපි මේවා සම්පූර්ණ කරන්න බෑ. මෙතෙන්ට දාන්න වෙන්නේ සුද්ධ බදු. සුද්ධ බදු. තොර සුද්ධ බදු 50යි තියෙන්නේ. මෙතන දාන්නේ ආනායන. එම්මල වටිනාකම තිබෙත් 50යි. තොර මේ පැත්තට ගත්තොත් එහෙම මේ පැත්ත යගෙන ගත්තොත් එහෙම මෙතෙන්ට එන්නේ ආයෝජනය 500යි. මෙතෙන්ට එන්නේ රාජ්‍ය මිලදී ගැනීම 440යි. මෙතෙන්ට එන්නේ අපනයන වටිනාකම 250යි. දැන් මේ ඇතුළත තියෙන ජාතික ආදායම් චක්‍රීය ප්‍රවාහ සටහනක් මේ ප්‍රවාහ සටහන ඇසුරින් අපි දන්නවා යම් යම් කරුණු පුළුවන් අපිට අද්දීනේ කරන්න. එතකොට දැන් මෙන්න මේ ප්‍රධාන ප්‍රවාහය මෙන්න මේ ප්‍රධාන ප්‍රවාහයනේ ජාතික ආදායම් චක්‍රීය ප්‍රවාහයේ ප්‍රධානම අවස්ථාව. මෙන්න මේ අවස්ථාව. එතකොට මෙන්න මේ ප්‍රවාහය තුල
සිද්ධ වෙන සාධක හුවමාරුව සහ භාණ්ඩ හුවමාරුව කුටුම්බ සහ ආයතන හරි වැදගත්. එතකොට මේ ප්‍රවාහය ඇතුලේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙන තරමට රටේ නිෂ්පාදනය වැඩි වෙලා ජාතික නිමෙන් වැඩි වෙන. මේ ප්‍රවාහය ඇතුලේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙන තරමට රටේ නිෂ්පාදන වල ජාතික නිමෙන් අඩු වෙන. කුටුම්බ මෙන්න මේ ප්‍රවාහය තියෙන මුදල් අදිනව ප්‍රධාන අවස්ථා තුනක් යටතේ ගියට. එකක් බදු ගෙවන්න අදිනව. ඉතුරු කොටස ඉතුරු කරන කොටසක් පරිභෝජනයෙන් ඉතුරු කරන අනි අතිරික්ත තව කොටසක් දැන් අලුතින් ආනයනය වෙනින් විතර කරන ආනයන වෙනින් මේ ආයතන සහ කුටුම්බ අතරේ තිබිය යුතු මුදල් ප්‍රවාහයෙන් කොටසක් දේශීය නෝන භාණ්ඩ මිලදී ගැනීම ආනයන ඒ වෙනින් ඉවත් කරන ඒ නිසා මේක ඇතුළේ තියෙන මුදල් ප්‍රවාහයෙන් යම් ප්‍රවාහයන් ටිකක් අයින් වෙලා කාන්දු වෙලා ජාතික නිමෙන් අඩු වෙන පටන් ගන්නවා අපි මෙන්න මේ ප්‍රවාහයන් නම් කරන්නේ කාන්දු වීම කියලා රාජ්‍ය තුල තාර්කික විදිම කාන්දීම් විදිම තුල ටිකක් පුළුල් කාන්දීම් විදිම් ප්‍රමාණයක් දැන් ඇති වෙනවා. එතකොට ගත්තොත් එහෙම දැන් අපි විදේශාංශය තුල තාර්කිකේ කාන්දීම් ගත්තොත් S ධන NT ධන M දක්වා පුළුල් වෙනවා. S තියෙන්නේ 1090යි NT 50යි M 50යි. ඒ අනුවනේ 1190යි මුළු කාන්දීම් ප්‍රමාණය. කාන්දීම් වල මුළු වගේ. ඒ වගේම ගත්තොත් විදිම් J සමානයි I ධන D ධන X ආයෝජනය 500යි රාජ්‍ය මිලදීම 440යි රාජ්‍ය මිලදී ගැනීම වලගේ 440යි අපනායනය දෙනවා 250 බරොත් ඒ වටිනාකම් ටික එකතු කර මෙතනට එනවා 690ක් 1190යි 1190යි එතකොට අර පොදු මූලධර්ම මෙතනත් සම්පූර්ණ වෙනවා සමතුලිත අවස්ථාවකදී කාන්දුවීම් වලට විදින් සමානයි කියන්නේ. දැන් අපි මතක තියාගන්න ඕනේ මොනවද විදේශාංශ ඇතුළත් ආර්ථිකයක කාන්දුවීම් විදින් වල තියෙන සංයුතියන් කියන එක. කාන්දුවීම් වර්ග 3යි, ඉතුරුම්, බදු, ආනයන විදින් වර්ග 3යි, ආයෝජනය, රාජ්‍ය මිලදී ගැනීම සහ අපනයනේ. right. මොකක් හරි වැදගත්. ඊට පස්සේ අපිට කියනවා කාන්දුවීම් විදින් හඳුනගෙන යම් ගණනය කිරීම අවස්ථා හතරක් දීලා තියෙනවා. අර රජයතුල තාර්කිකීද අපි ගෙනගත්ත අයවැය ශේෂය කියන එක. ඒක අපි දන්නවා අයවැය ශේෂය කියලා කියන්නේ රජය අයවැය ශේෂයක් කියලා කියන්නේ රජය ආදායම් සහ රාජ්‍ය වියදම් අතර පරතරය. එතකොට අපිට අයවැය ශේෂය ගන්න පුළුවන්. රාජ්‍ය ආදායම් නියෝජනය වෙනවා NT ඇතුලේ, බදු ඇතුලේ, රාජ්‍ය වියදම් G ඇතුලේ, NT 50යි, G 440යි. ඒ අනුව අයවැය ශේෂය ඉන්නේ राज्य प्रमाण राज्य अयवेखन अयवेखन संकल्प सारती තර්මේ රාජ්‍ය තුරුම් කියලා ගන්න NT ඍණ G රාජ්‍ය තුරුම් රාජ්‍යයේ ඉතුරුම් ප්‍රමාණය කොච්චර කියන්නේ අතිරික්ත අයවක් නම් රාජ්‍ය තුරුම් ගන්න මෙතන ඉඟායක් නම් මෙතන ඍණ එතකොට රාජ්‍ය තුරුම් ප්‍රමාණයක් විතර දක්වන්නත් පුළුවන් ඊළඟට අපෙන් අහනවා ගෙවුම් ශේෂය ආගය සමන ගෙවුම් ශේෂයක් කියලා කියන්නේ රටවල් දෙකක් අතර ආර්ථිකයන් දෙකක් අතර විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් සටහන් කරන ලේඛනය ඔය ලේඛනය ඇතුලේ ගනුදෙනු සහ සංක්‍රමණාකාර දෙකක් ওই දෙකම සටහන් කරනවා හැබැයි සාර්වාර්ථික භාවිතයේදී විදේශාංශයක් එක්ක සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන ප්‍රවාහයන් දෙකකින් නිසා අපිට පුළුවන් ගෙවුම් ශේෂය අගය ගන්න පුළුවන් විදේශ විනිමය ලැබීම් නියෝජනය කරන අපනයන වලින් විදේශ විනිමය ගෙවීම් නියෝජනය කරන ආනයන එතකොට විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් අතර පරතරය නම් ගෙවුම් ශේෂය කියන්නේ අපිට ගන්න වෙන එක අපනයන සහ ආනයන අතර වෙනස. අපනයන 250යි ආනයන 50යි. ඒ අනුව ගෙවුම් ශේෂය තියෙන 200යි කියලා. එතකොට ගෙවුම් ශේෂයෙන් පෙන්නනවා විදේශ විනිමය අතිරික්තයක් තියෙනවා.
දෙසීයක මේ ගෙවුම් ශේෂය සම්බන්ධයෙන් සාර්වාර්ථිකයේදී මේකට තව භාවිතයන් දෙකක් කියන්න පුළුවන් මොකද ගෙවුම් ශේෂයේ සමස්ත කාරණා ප්‍රමාණය මේ සාර්වාර්ථික පාඩම ඇතුලේ නැහැ ඒක වෙනම එකකට විතර ප්‍රද්ධිනේ මේ ගෙවුම් ශේෂයට භාවිතයේදී කියන්න පුළුවන් ඕනනම් මේ සාර්වාර්ථිකයේදී වෙළඳ ශේෂය එහෙම නැත්තම් කියන්න පුළුවන් संबंध कारण श्रेष्ठ आयोजन රාජ්‍ය මිලදී ගැනීම වෙනුවෙන් භාවිත කරලා තියෙනවා 440ක්. අපනයන වෙනුවෙන් භාවිත කරලා තියෙනවා 250. බලන්න අපනයන වෙනුවෙන් භාවිත කරලා තියෙනවා 250. අපි හරිනම් අපිට මේ මුළු සම්පත්වල වටිනාකමට ප්‍රයෝජනෙ සමාන වෙ යුතුයි. බලමු එකතු කරලා. එතකොට 6860 ධන 500 ධන 440 ධන 250 8050ක් වෙනවා අපිට වටිනාකම. කියන්නේ අපේ ගණනය කිරීම වඩා නිවැරදි. ඒකට ඔන්න රටක මුළු සම්පත් සහ මුළු සම්පත්වල ප්‍රයෝජනය මෙන්න මේ සම්පත් ප්‍රමාණය මෙන්න මේ වගේ ශ්‍රේෂ්ඨ වලට භාවිත කරලා තියෙනවා. right. ඊළඟ අවස්ථාව ජාතික ඉතුරුම් ප්‍රමාණය ගණනය කරන්න කියලා කියනවා. එතකොට අපි දන්නවා මේ ජාතික ඉතුරුම් දේශීය ඉතුරුම් කියන අතර පරතරයක් තියෙනවා. එතන වෙනසක් තියෙනවා. ඒ වෙනස ජාතික ගිලුම් කරන්නේදී නම් වඩා නිවැරදිව අපි අවබෝධ කරගන්න. මේ මතක තියන සාර්වාර්ථික ඒකකයේදී විදේශ අංශයක් එක්ක ආර්ථිකයක් සම්බන්ධ වෙන්නේ එක ගනුදෙනු. ඒ තමයි බාණ්ඩා සේවා අපනයන ආනය. එතන එතන සාධක අපනයන ආනයන සංකේත සාධක වූමාරුවක් සංක්‍රාම වූමාරුවක් නැති නිසා විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් සහ විදේශ ශුද්ධ ද්විතීක ආදායම් නැත්නම් විදේශ ශුද්ධ වර්තන සංක්‍රමණය කියන එක ඔයාගේ අන් දෙකම ශුන්‍ය වෙනවා. අන්න ඒ නිසා මේ පාඩමේදී දේශීය තුරුම් සමානයි ජාතික තුරුම්. සාර්වාර්ථික එකකදී දේශීය තුරුම් ජාතික තුරුම් සමාන වෙනවා. අපිට පුළුවන් මේකකදී ජාතික තුරුම් ගන්න වඩා සරල ක්‍රමයකට මෙන්න මෙම ජාතික තුරුම් සමානයි පෞද්ගලික ඉතුරුම් කියන්නේ S ධන රාජ්‍ය ඉතුරුම් රාජ්‍ය ඉතුරුම් කියලා මම මෙතන ගන්න NT රිනජි. ඒතර පෞද්ගලික ඉතුරුම් තියෙන්නේ 1090ක්. රාජ්‍ය ඉතුරුම් අපිට ආවේ ඍණ 390. ඒ අනුව ජාතික ඉතුරුම් එන්නේ 700ක් කියලා. අපිට ජාතික ඉතුරුම් වටිනාකම ලැබෙන 700ක් කියලා. ඒතර මේ ජාතික ඉතුරුම් ප්‍රමාණය මම ජාතික ඉතුරුම් SN කියලා දාන්නම්. හරියටම සමානයි දේශීය තුරුම් SD. මොකද අර මම කියපු තත්ත්වය අනුව. ඒ වගේම අපිට ගන්න පුළුවන් දැන් ජාතික තුරුම් දේශීය තුරුම් සමානයි. අපි දේශීය තුරුම් ගත්ත ක්‍රමයක් තියෙනවා. දේශීය ඉතුරු SD. මතකද ආයෝජනයේ ධන ශුද්ධ අපනයන. ඒතර මෙතන ආයෝජනය ගත්තොත් 500 මේ ගානේ ශුද්ධ අපනයන තියෙන 250 හරින 50. එතකොට 500 ධන 200 ඒත් 700යි දේශීය තුරුම් 700යි කියන්නේ මේක හරියටම සමානයි ජාතික ඉතුරුම්වලට. බලන්න. පුර මේ වගේ ආර්ථිකයක කොහොමද
අපි විදේශනාංශ ඇතුළත් වුණාට පස්සේ වුණා ජාතික ඉතුරුම් සහ දේශීය ඉතුරුම් කියන එක කරන්නේ කරා. රයිට්. එතකොට මේ කරාටික හරි වැදගත්. මොකද්ද මේ සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්න ඕන දේවල් විදේශාංශ ඇතුළත් වෙද්දී කියන එකේදී. එතකොට හොඳට ඔන්න ගැන අවබෝධයක් හදා ගන්න ස්ටඩි පැක් එකේ තව වැඩිදුර තොරතුරු දාලා තියෙනවා. රයිට්. මම ඒත් එක්කම ඊළඟට ඒ කියන දෙවෙනි කොටස අපි ඉතුරු කරලා අපි ඒක සාකච්ඡා කරමු. ඒක හතරවෙනි කොටසට යන්න අපනයනයේ විධිමත් ලෙස සැඳින්වීමටත් ආනයනයේ කාන්දීමත් ලෙස සැඳින්වීමටත් හේතු කවරේද? එතකොට හරි පැහැදිලි මේ බලන්න. ආනයනය සඳහා මේ බලන්න. ආනයනය සඳහා මේ ජාතිකාදම් ප්‍රවාහයේ මුදල් කාන්දීම් කරනවා කුටුම්බ. එතකොට මේ කාන්දු වෙන මුදල් නිසා මේ ජාතිකාදම් චක්‍රීය ප්‍රවාහය දුර්වල වෙලා ජාතිකාදම් අඩු වෙන්න බලපෑමක් එනවා. ප්‍රථම කාන්දීමේ ලක්ෂණ. අන්න ඒ නිසායි ආනයනය අපි කාන්දීමක් කියලා කියන්නේ. කියන්නේ ආනයනය මත ජාතික චක්‍රීය ප්‍රවාහය ජාතිකාදම් චක්‍රීය ප්‍රවාහය දුර්වල වෙලා මේ මුදල් කාන්දු වෙලා මුදල් ඉවත් වීමක් සිද්ධ වෙන හින්දා අපි ඒක කාන්දීමක් විදිහට සලකනවා. ඒ වගේම අපනයනයේ විධිමත් විදිහට සලකන්න හේතුව අපනයනය මත අපි බාණ්ඩ අපනයන ක්‍රම ආදායම් ලැබෙනවා. අන්නේ ආදායම් මත මේ ජාතිකාදම් චක්‍රීය ප්‍රවාහයට මුදල් ඇවිල්ලා මේක ශක්තිමත් වෙලා ජාතිකාදම් වැඩි වෙන බලපෑමක් එනවා. අන්න ඒ නිසා අපි අපනයනයට විධිමත් කියලා කියනවා. කියන්නේ කාන්දීම් නම් ජාතිකාදම් චක්‍රීය ප්‍රවාහය මුදල් ඉවත් විය යුතුයි. ආනයනය මත ඒක වෙන හින්දා අපි ඒක කාන්දීමක් විදිහටත් විධිමත් වෙන්න නම් ජාතිකාදම් චක්‍රීය ප්‍රවාහය ශක්තිමත් කරමින් මුදල් එකතු විය යුතුයි. අපනයනයෙන් ඒක වෙන හින්දා අපි අපනයනයේ විධිමත් විදිහට සලකනවා. right. අපි ඊළඟට මේකේ දෙවෙනි අවස්ථාව සාකච්ඡා කරලා බලමු. හරි. එතකොට ඊළඟ අවස්ථාව මොකද්ද? දෙවෙනි කොටස බලන්න කාන්දුවින් විධි ප්‍රස්ථාරයක් වඳින්න කියන සමතුලිතතාව අවස්ථාව නිර්මාණය කරන්න. ඒ W සමානයි J ප්‍රස්ථාරය. එතකොට මම අර ඉස්සල්ලා පළවෙනි කොටස හදලා ඔබ ගත්තේ නැත්තේ ඔයාලට කාන්දුවින් විධිම් ගැන අවබෝධයක් හදා ගන්න වඩා නිවැරදි ක්‍රමය තමයි ජාතිකාදම් චක්‍රීය ප්‍රවාහය. ඉතින් අර ඒක ගැන සාකච්ඡා කරාම කාන්දුවින් විධිම් ගැන අවබෝධයක් එනවා. ඊට පස්සේ ওই ක්‍රමයට ගන්න ඒක ගැන කතා කරාම ඒක වඩා හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. right. එතකොට දැන් කාන්දුවින් විධිම් වලින් සමතුලිතකරණය කරද්දී අපි දැක්කා සමතුලිතන අවස්ථාවක ආර්ථිකයක කාන්දුවින් ප්‍රවාහයන් වලට විධිම් ප්‍රවාහයන් වල සමස්තාගය සමානයි, වටිනාකම සමානයි. ඒ නිසා තමයි අපිට පුළුවන් මෙතන W සමානයි J කියලා අරගෙන සමතුලිත අවස්ථාව අධ්‍යයනය කරන්න. එතකොට W ඇතුළේ ඉන්න S ධන, NT ධන, M. J ඇතුළේ ඉන්න I ධන, G ධන, X. එතකොට S කියන්නේ ඍණ 500 ධන 0.2 YD කියලා ගන්න පුළුවන්. NT 50යි, M 50යි. ඒ වගේම I වල වටිනාකම 500යි, G 440යි, X 250යි. මොමණි වටිනාකම් තියෙන්නේ? ඊට පස්සේ මේක සුළු කරන්න පුළුවන් මේ පැත්ත එකතු වෙන්නේ අපිට. ගත්තොත් මේ දෙකේ එකතුව 690යි 1090යි එතකොට 1190යි නේ 1190යි මේ දෙකේ එකතුව 690යි 690යි 500යි 1190යි ඊළඟ මේ පැත්ත සුළු කරොත් එම ඍණ 400 ධන 0.2 YD වෙන. එතකොට මම මේක සුළු කරනවා 0.2 YD සමානයි 1190 මේක මේ පැත්තට කරලා ධන 400ට ධන 400 යනු 0.2 YD සමානයි 1590ක් වෙනවා. YD නෙවෙයි වුණා අපිට Y ඕනේ. ඒ නිසා අපි 0.2 Y ඍණ NT ආදේශ කරනවා 1590යි. ඊට අපිට NT වෙනකොට දාන්න පුළුවන් 50. දාලා ආදේශ කරොත් එහෙම සුළු කරොත් 0.2 Y ධන ඍණ ඍණ 10යි මෙතෙන්ට 1590යි. මේක සුළු කරද්දී අපිට ගන්න පුළුවන් 0.2 Y සමානයි 1590 ධන 10 වෙනවා. එතකොට 0.2 y සමානයි 1600යි. 1600යි. ඊළඟ අපිට පුළුවන් මේක බෙදන්න 0.2. මේකත් බෙදලා 0.2 y සමානයි. එතකොට 1600 16 10 බෙදින් 2 කියලා ගන්නවා. 1600 බෙදින් 0.2 කියන එක. එතකොට එන්න සමතුලිත අපිට අර ගානම 8000 කියලා එනවා සමතුලිත අවස්ථාව. එතකොට ඔන්න කොහොමද W සමානයි J ක්‍රමයකින් ගණනය කිරීම ටික අපි කරන්න කියන එක අපිට සාකච්ඡා කරේ. ඊළඟට මේකේ කියන්නේ W සමානයි J ප්‍රස්ථාරයක් හඳිනවා. එතකොට දැන් අපි සමතුලිත අවස්ථාව හඳුනගත්ත නිසා ගණනය කිරීම කරලා Y සමානයි 8000 කියලා අපිට ඊළඟට පුළුවන් කොහොමද ප්‍රස්ථාරයක් හඳින්නේ කියන එක සාකච්ඡා කරා. එතකොට අපි ඉස්සල්ලාම් කරන්නේ දැන් Y සමානයි 8000ට අදාළව අපි ප්‍රස්ථාරය හඳින්න යන්නේ. පළවෙනි පියවර අපි හදා ගන්න ඕන
කාන්දීම් සහ විදීම් වලට අදාළ ශිත. එතකොට කාන්දීම් ගන්න පුළුවන් W සමාන S දන N T දන M කියලා. එතකොට S වෙනුවට දාන්නේ ඍණ 500 දන 0.2 YD දන 50 මෙතනත් 50. එතන මේක සුළු කරාම ඍණ 400 දන 0.2 YD වෙනවා. YD තියන්න බෑ. සුළු කරන්න ඕනේ මේක. Y දක්වා. එතකොට ඍණ 400 දන 0.2 Y ඍණ N T. N T වෙනුවට තියෙන්නේ 50යි. එතකොට ඍණ 400 දන 0.2 Y දන ඍණයි ඍණ 10යි. එතකොට අවසානයේ ඍණ 410 දන 0.2 Y කියලා ලැබෙනවා අපිට. කාන්දීම් සමීකරණය. මෙතන කාන්දීම් සමීකරණය ගන්නට අදාළව බලන්න W සමානයි ඍණ 410 දන 0.2 Y කාන්දීම් ශිතය. ඒ වගේම අපිට හදා ගන්න ඕන විදීම් වල රශිතය. එතකොට විදීම් නියෝජනය වෙන්නේ J සමානයි I දන G දන X. එතකොට I වලට තියෙන්නේ 500යි G 440යි X වලට තියෙන්නේ 250යි. ඒ අනුව අපිට ලැබෙනවා 1190යි J වල ශිතය. මේක සියල්ල ස්වාධීනයි ආන්තිකකයක් නැති හින්දා බෑවුමක් දෙන්නේ නැහැ සමීකරණය මෙතන. බෑවුමක් නැහැ. මේකේ බෑවුමක් ආවේ ඉතුරුන් ශිතයට මේ ආන්තිකකයක් තියෙන නිසා. ඊළඟට අපි කරන්නේ දෙවෙනි පියවර විදිහට මේකේ අපිට අවශ්‍ය තොරතුරු ටික ගන්න පෙරවැඩක් කරනවා. Y වල අගයන් සහ W සහ J වල අගයන් පෙරලේඛනයකට ගන්නවා. අවස්ථා දෙකක් සම්බන්ධ. එතකොට Y, W සහ J. මම හැබැයිම කියලා තියනවා ගන්න ඕනේ සමතුලිත අවස්ථාව සහ බිංදු. වඩා සුදුසු. එතකොට Y බිංදුවයි සමතුලිතේ තියෙන්නේ 8000. එතකොට Y බිංදුවේදී W වල අගය හොයාගන්න තමයි මේ ශ්‍රිතය හදාගත්තේ. මේ සූත්‍රය හදාගත්තේ. බිංදුව දාපුවම මෙතෙන්ට මෙතෙන්ට ඉන්නේ ඍණ 410යි. ඊළඟට 8000 දැම්මොත් මෙතෙන්ට කී දෙන්නේ? අපිට වෙන ක්‍රමයකින් ඒක හිතන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ විදීම් ඕනම අවස්ථාවකට ස්ථාවරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට J තියෙන්නේ 1190යි මෙතන බිංදුවේදී. 8000ටත් 1190යි. එහෙනම් අනිවාර්යෙන් W සමතුලිතයේදී J 1190 නම් W 1190ක් විදීම් කාන්දේ විදීම් සමාන වන නිසා අනිවාර්යයි. ඊළඟට තුන්වෙනි පියවර ඉදිරිය ප්‍රස්ථාරම් දෙන්න පුළුවන්. එතකොට අපි ප්‍රස්ථාරම් දෙන්න අක්ෂ දෙකක් ඕන අපිට. ප්‍රස්ථාරට අක්ෂ දෙකක් ඕන. අපි ඉස්සලා ප්‍රස්ථාරට අවශ්‍ය අක්ෂ දෙක ඇඳ ගන්නවා. එතකොට උස පැත්තට දක්වන්නේ W සහ J. එතන බිඳුව මේ පැත්තට Y. දැන් අපි ප්‍රස්ථාරම් දෙන්න යද්දී මම කියලා දෙන ප්‍රස්ථාරම් අඳින ක්‍රමය. අපි ප්‍රස්ථාරම් අඳින්න ඕනේ දෙගුණෙට. දැන් මෙලි මුස්තාස කරන්න ඕනේ දෙගුණෙට ප්‍රස්ථාරේ. අඳින්න ගොරම හරි නිවැරදි ප්‍රස්ථාරේ සංඛ්‍යා දත්ත වගේ දෙගුණෙට. එතකොට Y වලගේ 8000යි තියෙන්නේ අපි අඳින්නේ 16000ට. 8000යි 16000යි. W වල අවමගේ ඍණ 410යි. ඒක උඩ යට ගන්න ඕනේ 410 ගමු. ඊළඟට 1190 තියෙන උපරිම W සහ J වල උපරිම අගය. එතකොට අපි ඒකේ දෙගුණය ගන්නවා 1190යි. ළඟට ඒ වගේ ගත්තොත් එම 2380යි. එතකොට අපිට ගන්න පුළුවන් හරිනේ 1100 192 දෙකක් හරි 2390. ඊළඟට ඉස්සලම කරන්නේ මෙන්න මේ දෙන්න ප්‍රස්ථාරයට ගන්න. බිංදුවයි Y සහ W. බිංදුවේදී 410යි. ඊළඟට 8000යිදී 1190. ඊපස් මේ දෙන්න යා කරනවා පිට ලැබෙනවා W රේඛාව. කියන්නේ කාන්දීම් රේඛාව. ඍණ 410 දන 0.2 Y කියන්නේ. ඊළඟට විදීම් රේඛාවත් මේකට වඳිනවා. විදීම් රේඛාව වඳින්නේ මෙන්න මේ දෙන්න අපි ලකුණු කරන්නේ. බිංදුවේදීත් 1190යි. 8000යිදීත් 1190යි. යා කරාම ලැබෙනවා J සමානයි 1190යි. මෙන්න සමතුලිත අවස්ථාව W සමානයි J සමතුලිතයෙන් ඉමෙව. බලන්න. එතකොට කාන්දීම් විදීම් ප්‍රස්ථාර කමින් ඔන්න ඔය ක්‍රමයට මෙන්න මේ ඒකකයේදී. රයිට්. එතකොට ඔන්න විස්තරාත්මක සාකච්ඡා කරලා තියෙන දැන් කොහොමද සාර්වාර්ථික විදේශංශය ඇතුළත් සමස්ත බලපෑම දින තැන පුළුල්ම අදහස විදේශංශය ඇතුළත් කොහොමද Y සමාන E ප්‍රස්ථාර අඳින්නේ ජාතිකයන් චක්‍රීය ප්‍රවාහ අඳින්නේ ගෙවුම් ශේෂය අගයන් කරණය කරන මුළු සම්පත් සහ උපයෝජනයන් හිතන්නේ ඊළඟට ගත්තම W සමාන J ප්‍රස්ථාරයක් අඳින්නේ මොන සියල්ල අපි
විධිමත්ව සාකච්ඡා කළා දැන් මේකේ අවසාන අදහස තමයි මේ කොහොමද ගුණක හා සම්බන්ධ ගණනය කිරීම කරන්න කියන්නේ right අපි ඒකත් සාකච්ඡා කරලා බලමු එතකොට දැන් අවසානයේදී අහන අදහස ගැන කතා කරන්න කලින් මම පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම් දැන් රජය ඇතුළත් ආර්ථිකයක ගැන කතා කරද්දී අපිට ගුණක වර්ග කිහිපයක් ආවා සාකච්ඡා ගුණක වර්ග කිහිපයක් අපි සාකච්ඡාවට ආවා එතකොට ගුණක වර්ග ටික තමයි එකක් ස්වාධීන විධාන ගුණක එකට MPS අනෙත් එක තමයි ස්වාධීන බදු ගුණක ඍණ MPC බෙදීම MPS ඊළඟට තමයි සංක්‍රාම ගුණක TX TR සමය TR ගුණක MPC බෙදීම MPS තොර මේ ගුණක තුනම විදේශ අංශය ඇතුළත් ආර්ථික කියලා පොදුයි හොඳටම අද තියාගන්න මොකද අපි අධ්‍යයනය කරන්නේ උසස් පෙළෙන් එහාට තියෙන දේවල් නෙමෙයි උසස් පෙළ මට්ටමේදී පුරු ගුරුවරු පොත හදලා තියෙන නිර්මාණය කළ තියෙන සිලබස් එක නිර්මාණය කළ තියෙන දේවල් අතුරත තියෙනවා විතරයි අපිට වැදගත් වෙන්නේ මොඳකට තියෙන සමහර අවස්ථාවලදී මෙන්න මේ ගුණකරණය කිරීම විශේෂයෙන් මේ ස්වාධීන විධාන ගුණක යම් යම් වෙනස් වීම කර කර ගණනය කරන උසස් පෙළ මට්ටම අතර මේක ගණනය කිරීම වල යම් යම් වෙනස් වීම තියෙනවා බදු ශ්‍රිතයන් ආන්තික ගැන ඉදලා තියෙනවා ආනයන ශ්‍රිතයන් ආන්තික ගැන ඉදලා තියෙනවා හැබැයි උසස් පෙළ මට්ටමේදී එහෙම දෙයක් නැති හින්දා අපි මේවා ගණනය කරද්දී මොන වෙළඳපොළ මොන ආර්ථික ආකෘතියට උනත් එකම ස්වභාවයෙන් තමයි ගණනය කිරීම කරන්නේ. එතකොට මෙන්න මේ ස්වාධීන විධාන ගුණකයේ බදු ගුණකයේ සංක්‍රාම ගුණකයේ මේ දෙන්නා නම් කොහොමද රජයේ ක්‍රියාකාරීත්වයකදී වැදගත් වෙන්නේ මොකද? අපිට වැදගත් වෙන්නේ මෙන්න මෙයා. මෙතනත් මේ ගුණකයේ විදේශ අංශය ඇතුළත් උනත් වෙනස් වෙන්නේ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේ ගුණකයට අපි ඉස්සර හිතුවේ ස්වාධීන විධාන වර්ග තුනයි. රජය ඇතුළත් තලා ඉද්දි. A0 I0 G0 කියන ගුණකයක් එක්ක ගණනය කිරීමකට පාවිච්චි කරේ මෙන්න මේ ස්වාධීන වේදම් වල එකක් වෙනස් වුණොත් ඒ වගේ කී ගුණකින් ධාතු කිරීම වෙනස් වෙයිද ගුණකෙන් ලැබෙන අගේ අදහස් උනේ එක හැබැයි දැන් විදේශ අංශය තුනක් තුනට පස්සේ මේකට තව එකක් එකතු වෙනවා කියන්නේ ශුද්ධ අපනය නැත්තම් අපනයන කියන එක අපනයන ස්වාධීන වේදම එතකොට අපනයන එකකින් වෙනස් වුණොත් ධාතික ආදවලට බලපෑම කියන්නේ ස්වාධීන වේදම අපනයන එතකොට මේ සියල්ල තමයි දැන් ස්වාධීන වේදම් විතර තියෙන්නේ මෙන්න මේ වගේ යම් වෙනසක් වෙද්දී ජාතික නිමල තුන බලපෑම මෙන්න මේ ගුණකේ හරහා ගණනය කිරීම කරන්න පුළුවන්. හරි. එතකොට මේ ආර්ථිකය අපිට මේ ගුණකේ හැදුවා. මේ ආර්ථිකයේ ගුණකේ ඉන්න අපිට k සමානයි 1 යට MPS. එතකොට 1 යට 0.2. ඒ කියන්නේ ගුණකේ ඉන්නේ 5යි. ගුණකේ 5ක් කියන එක අදහස මෙන්න මේ මොනෝhari වේදමක්. මම මේ කියන මොනෝhari ස්වාධීන වේදමක් එකකින් වෙනස් වුණොත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අවසානයේ ජාතික නිමවම පහකින් වෙනස් වෙනවා. තමයි අදහස. එතකොට අපිට මේ ගානේ කියනවා අපනයන 350ක් දක්වා ඉහළ යන්නේ. කියලා දැන් අපනයන තිබිලා තියෙන්නේ කීයද? 250යි. අපිට කියනවා අපනයන වැඩි වෙනකොට 350ක් දක්වා. ඒ කියන්නේ අපනයන වල වැඩිවීම තියෙන්නේ කීයද? ඩෙල්ටා x. අපනයන වල වැඩිවීම තියෙන්නේ 100යි. එහෙනම් අපනයන 100කින් වැඩි වෙද්දී ජාතික නිමවට උන බලපෑම මොකක්ද? අපිට ඒක ගන්න පුළුවන්. ඩෙල්ටා y සමානයි k වාරයක් ඩෙල්ටා x. ගුණකයේ 5යි අපනාර වැඩිවීම 100යි එහෙනම් ජාතික ආදායම නැත්නම් ජාතික නිමවම 500කින් වැඩි වෙනවා එහෙනම් අලුත් සමතුලිත ජාතික නිමවම එන්නේ අපිට ගන්න පුළුවන් පැවති සමතුලිතේ 8000යි මේ වැඩිවීමත් එක්ක 500 අලුත් සමතුලිතේ 8500 කියලා මොන විදිහට ගුණකයේ ගණනය කිරීම පාවිච්චි කරන්න පුළුවන් ස්වාධීන විධමක් විතර අලුතින් අපනායන එකතු වෙද්දී කොහොමද ගණනය කිරීම කරන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ right එතකොට ඔන්න සාර්වාර්ථික සම්බන්ධ අපි දැන් ඔයගොල්ලෝ මේ කාලේ දකින්න ඇති අන්තර්ජාලය හරහා හුවමාරු වෙන හැම වීඩියෝ එකක්ම ඉතින් ඒවත් බලන්නේ වඩා හොඳයි අධ්‍යයනය කරන්න පහසු නම් හැබැයි ඉතින් අපි උත්සාහ කරේ නෑ අර පොඩි වෙලාවක් අරගෙන කරුණු කීපයක් අරන් මේක එහෙමෙන් අතගාලා වැඩි ඉවර කරන්න මොකද මම මේක ඉලක්ක කරේ සම්පූර්ණ වශයෙන්ම මගේ පන්ති නුවර මාතලේ සහභාගී වෙන දරුවන්ගේ නම් අපි රිවිෂන් එක නවත්තපු තැන ඉඳන් ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියන එකට ඒ අර මේක වෙළඳ උපක්‍රමයක් විදිහට පාවිච්චි කරපු දෙයක් නෙමෙයි මේ කාලය තුළත. නිසා මම පුරුල්ව සාර්වාර්ථික ජාතික ගිණුම් කරන්නේ අපි කතා කරා වීඩියෝස් පහකින්. සංකල්ප පැහැදිලි කරන්න තුනයි, පේපර්ස් වලට පේපර් ඩිස්කෂන් දෙකයි. සාර්වාර්ථිකයේ කෙලින්ම පේපර්ස් දෙකක් හදලා තීරි ටිකක් එකට අතුලත් කරලා දීලා කියවන්න. ඊට පස්සේ ස්ටඩි පැක් එකක් කියවන්න දීලා ඊට පස්සේ අපි වීඩියෝස් පහක් කරා. වීඩියෝස් මම මට පහක් හෝ හතරක් මේ අන්තිමට දාන්නේ පස්වෙනිකෝ හතරවෙනි එක. ඉතින් පුරුල්ව අධ්‍යයනය කරලා තියෙන සියල්ල මම ඊළඟට තව දවස් දෙකකින් දානවා ගෲප් එකට MCQ ජාතික ගිණුම් කරලා අපි MCQ 40ක් කතා කරා මේකෙත් අපි MCQ 40ක් කතා කරනවා
සාර්වාර්ථික සම්බන්ධයෙන් 40 group එකකට දානවා ඒකත් බලලා වැඩ ආවරණය කරගන්න right අපි උත්සාහ කරමු ඉක්මනින් පන්ති කාමරය තුරත හම්බ මේ හමු වෙන්න මම හිතනවා මේ කාල සීමාවේ තියෙන තත්ත්වයක් එක්ක අපිට ඉක්මනින් හම්බෙලා වැඩ කරගන්න පුළුවන් මේක right දැන් තරුණේ හොඳින් වැඩ කරගෙන යන්න රොණ සුබතම්.